ලංකාවේ කොවිඩ් 19 පාලනය කර ගැනීමට අසීරු තත්ත්වයක රෝගීන් වාර්තාව මිහින්දා පසුගිය 25 වෙනිදා මුළු රටම අගුළු දමලා සංචරණ සීමා පනවලා තියෙනවා මේකේ අපේක්ෂාව මේකේ බලාපොරොත්තුව මේකේ අරමුණ මොකක්ද කියලා මහ ජනතාවට සහ බලධාරීන්ට සියලු දෙනාටම මේ මොහොත වෙද්දී අමතක වෙලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ නාම මාත්‍රිකව සංචරණ සීමාවක් පනවලා තියෙනවා නමට අපි සංචරණ සීමා පැනෙව්වා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් අපිට කියන්න පුළුවන් ජනමාධ්‍යවල පළ කරන්න පුළුවන් නමුත් අද දිනේ වෙද්දී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සියලුම ව්‍යාපාර පවත්වාගෙන යනවා ඒ වගේම බොහෝ පිරිසක් මහා මාර්ගවල ගමන් කරනවා විශේෂයෙන්ම මහා මාර්ගවලට වැඩි පිරිසක් ඇතුල් මාර්ගවල ගමන් කරනවා ඒ වගේම බොහෝ ව්‍යාපාර අත්‍යවශ්‍ය ව්‍යාපාර බවට පත් කරලා තියෙනවා ඊට අමතරව මේ අත්‍යවශ්‍ය කියන ලේබලයට මුවා වෙලා විශාල ආයතන සංඛ්‍යාවක් පවත්වාගෙන යනවා කිසිසේත් අත්‍යවශ්‍ය නොවන ඒ වගේම සියලුම කාර්ය මණ්ඩල කැඳවීම කරලා තියෙනවා අපි බලාපොරොත්තු වුණේ කොවිඩ් 19 පාලනයට ඒක කිසිසේත් මේ තත්ත්වය යටතේ අරමුණට යන්න හම්බෙන්නේ නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණා ලබන සතියේ අගභාගයේ වෙද්දී යම් රෝගීන්ගේ අඩුවීමක් නමුත් මේ පවතින තත්ත්වය යටතේ කොවිඩ් 19 පැතිරීම සඳහා ඉවහල් වන සියලුම සාධක නැවත වරක් ඒ ආකාරයෙන් රට තුල පැවතීම නිසා මේ පවතින තත්ත්වය යටතේ නම් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ලබන සතියේ අගභාගයේ වෙද්දී රෝගීන්ගේ අඩුවීමක් සිද්ධ වෙයි කියලා නැවතත් මේ සංචරණ සීමා පවත්වාගෙන යන්නේ මේ ලෙස නම් ඉදිරියේදී අපි මුල්ම අවස්ථාවේදී රට අපි සම්පූර්ණයෙන්ම අගුළු දාන්න කටයුතු කරේ නිරෝධායන ඇදිරි නීතිය පනවලා එවැනි තත්ත්වයක් රට තුළ ස්ථාපිත කිරීම කළ යුතුයි කියලා අපි